ඩාන්ස් එකක් කියන්නේ රිද්මයානුකූල චලිතයන් ගණනාවක එකතුවක්. හැබැයි මේ චලිතයන් ගණනාව, මේ රිද්මය එක විඳින්න පුළුවන් වෙන්නේ අපි ඇත්තටම එතන මේ ඩාන්ස් එක බලනවා නම් විතරයි. චේස් ස්ටුඩියෝ අපිට හිතලා තිබුණා මේ ඩාන්ස් එකේ තියෙන මේ රිද්මය, මේ ෆීල් එක බලන කෙනාට ඒ අයුරින්ම නැතත් යම් තාක් දුරකට ලබා දෙන්න පුළුවන් විදිහේ ෂූට් එකක් අපි ප්ලෑන් කරලා තිබුණා. සාමාන්‍යයෙන් ඩාන්ස් ෆොටෝෂූට් වල තියෙන්නේ ඩාන්ස් එකේ එක්තරා මොහොතක් සනිටුහන් වෙච්ච පින්තූරයක්. එයාගේ චලිතය කොයි විදිහටද සිද්ධ වුණේ එතන, ඒ වගේම එයාගේ මූව්ස් මොනවද, ඒව මුකුත් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. හැබැයි අපි මෙතන රියර් කර්න් සිංක්, එහෙම නැත්නම් සෙකන්ඩ් කර්න් සිංක් කියන කැමරාවේ තියෙන තාක්ෂණික ක්‍රමය පාවිච්චි කරලා ඩාන්ස් එක එයා පටන් ගන්න තැන ඉඳන් එක මූව් එකක් ඉවර වෙන තැනට වෙනකන් ඒ රිද්මය, ඒ මූවමන්ට්ස්, ඒ සියල්ල කැප්චර් වෙන විදිහට ඡායාරූපය මේ ග්‍රහණය කරගෙන තියෙනවා. ඇත්තට මේ ටෙක්නික් එකේදී අපි වීඩියෝ ලයිට් සහ ෆ්ලෑෂ් ලයිට් කියන ලයිට් ජාති දෙකම පාවිච්චි කරනවා. වීඩියෝ ලයිට් එක පාවිච්චි කරන්නේ අපි ඩාන්ස් එකේ තියෙන මූවමන්ට් එක, එහෙම නැත්නම් චලිතය කැමරාවේ ඒ ඒ රූප රාමුවට සටහන් කරගන්න. චලිතය අවසානයේ ඒ සටහන් වෙන මොහොත, ඒ කියන්නේ ෆ්‍රීස් වෙන මොමන්ට් එක කැප්චර් කරගන්න අපි ආයෙ පාවිච්චි කරනවා ෆ්ලෑෂ් ලයිට්. ඒ ලයිට් දෙක සංකලනය කළා තමයි මේ ඡායාරූප සටහන් කරගන්නේ. ඇත්තටම මේ ෂූට් එකේදී ප්‍රධාන වැදගත්කමක් හිමි වෙනවා ඩාන්සර්ට. ඇත්තටම ඒ කියන්නේ ඒ ඩාන්සර්ගේ පැත්තෙන් ඒ දායකත්වය සෑහෙන්න වැදගත් වෙනවා ෂූට් එකට. මොකද එයා හොඳ පළපුරුදු ඩාන්සර් කෙනෙක් වෙන්න ඕනේ. මොකද මම තප්පර දෙකක විතර ෂටර් ස්පීඩ් එකක් දුන්නාට පස්සේ ඒ තප්පර දෙක අවසානයේදී හරියට මේගොල්ලෝ ටයිමින් තියාගෙන ඒ ලස්සන මූවමන්ට් එකකට ලස්සන ෆ්‍රීස් වෙන පෝස් එකක් ඒ තප්පර දෙකෙන් දෙන්න ඕනේ. ඒ ටයිමින් කියන එක වැදගත් වෙන්නේ ගොඩක් වෙලාවට පොළවෙන් උඩට පැනලා එන ඩාන්සින් පෝසස් වලදී හරියටම පොළවින් උඩදී කැප්චර් කරගන්න අර ටයිමින් එක ඇතුලේ මම දෙන ෂටර් ස්පීඩ් එක ඇතුලේ එයා හරියටම ෂටර් එක වැහෙනකොටම ඒ මොහොතේදී පොළවින් උඩ එයාගේ හොඳම පෝස් එකට එන්න ඕන. ඒ විදිහට තමයි චේස් ස්ටුඩියෝ අපි ඒ ඩාන්ස් ෂූට් එක කරේ. මේ වගේ ෂූට් ගණනාවක් අපි ප්ලෑන් කරලා තියෙනවා වෙනස් විදිහේ ටෙක්නික් එක්ක, වෙනස් විදිහේ එක්ස්පීරියන්ස් එකක් එක්ක. ඒ වගේ තවත් අලුත් වෙනස් ෂූට් එකකින් නැවත හමු වෙනවා.